ආදරම්මි තාත්ති පුතේ දුවේ ජීවිතය ගොඩනගා ගන්නට අත්වලක් වුණේ. හරි වෙලාවට හරි පුද්ගලයෝ ජීවිතයට මුණ ගැහෙන්නට වුණේ. සමහර වෙලාවල් වල දැනෙනවා පුද්ගලයෝ මුණ ගැහෙනවා, පුද්ගලයොත් එක්ක වැඩ කරනවා, පුද්ගලයන්ත් එක්ක ගමන් යනවා, පුද්ගලයන්ත් එක්ක විනෝද වෙනවා, සමරනවා, මේ හැම දෙයක්ම සිදු වෙනවා. හැබැයි මේ පුද්ගලයා කියන කෙනා අනිත් කෙනාව ඔබ්සර්ව් කරනවා, අනිත් කෙනාව බලාගෙන ඉන්නවා. එයා කොහොමද හැසිරෙන්නේ, එයා කොහොමද කන්නේ බොන්නේ, එයා කොහොමද අඳින්නේ පළඳින්නේ, එයා කොහොමද ගමන් බිමන් යන්නේ, එයා කොහොමද තීන්දු ගන්නෙ. දැන් මේ විදියට බලාගෙනයි ඉන්නේ. බලාගෙන ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ? ටික දවසක් ගියාට පස්සේ කියනවා, මට මේ දේවල් ඔයාගේ පේනවා, මේක මට පිළිගන්න බෑ, මේවා ලස්සන දේවල්, මම මේ ලස්සන දේවල් ඔක්කොම දැක්කා, නියමයි, සුපර්බ්, ඒක ලස්සනට ගොඩනගා ගන්න. මේ දෙකම මේ මිනිස්සයා අතින් සිදු වෙන්න පටන් ගන්නවා. දැන් මේක අම්මා තාත්තා අතින් විය යුතු නැද්ද? විය යුතුයි. සහෝදර සහෝදරයන් අතින් විය යුතු නැද්ද? විය යුතුයි. එනිසා මේ අඩුපාඩුකම් කියන එක විතරක් නෙමෙයි ජීවිතේ සිදු වෙන්නට ඕනේ. ජීවිතේ ඇතුලේ අනිත් පුද්ගලයාගේ තියෙන වටිනාකම් ටික තමයි උලුප්පල ගන්නට ඕනේ. වටිනාකම උලුප්පන්න වටිනාගම ගැන කතා කරන්න කතා කරන්න, දේවිකත්වය ගැන කතා කරන්න කතා කරන්න, හොඳ දේවල් ගැන කතා කරන්න කතා කරන්න, මොකද වෙන්නේ? අර පුද්ගලයාගේ තිබිච්ච අඩු ලුහුඩු කම් සහ බැරි භාවයන්, අතපසවීම, පාපිෂ්ඨ භාවයන්, මේ හැම එකක්ම එකින් එක ඇහැතින් ඇහැතට යනවා. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ, ජේසුස් ස්වාමීන් වහන්සේ කවදාක්වත් පෞකාරයන්ගේ පාපය උලුප්පල පෙන්වුවේ නැහැ. දුර්වල මිනිසුන්ගේ දුර්වලකම ඉහළට මතු කරලා පෙන්වුවේ නැහැ. මිනිස්සු ඉදිරියේ ඒක මේ මොහොතේදී හෙලා දැක්කේ නැහැ. ස්වාමීන් වහන්සේ දුර්වලකම දකින්නට වඩා හොඳ දේම දකින්න පුරුදු වුණා. අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය පාපය ඒකයි. ජේසුස්වමින් වහන්සේට ඒක එහෙම පෙනිලා උන්වහන්සේ මිනිස්යාගේ ජීවිතේ විනාශ කරලා දැම්මේ නැහැ. උන්වහන්සේ පාපය ප්‍රතික්ෂේප කළා. හැබැයි පුද්ගලයාව ප්‍රතික්ෂේප කරේ නැහැ. දැන් සිදු වෙන්නේ මොනවද කියලා ඇහුවොත් කාර්ය, පුද්ගලයාවත් ප්‍රතික්ෂේප කළා, පාපයත් ප්‍රතික්ෂේප කළා, සම්පූර්ණයෙන්ම නැත්තට නැති කරලා දානවා. දැන් මේක හරි භයංකාරයි. හිටපු තැන සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ජීවත් වෙච්ච ක්‍රමවේදය නැති කරලා දානවා. මොනව නිසාද? මට සරිලන විදියට, මට ඕන විදියට, මා හිතන විදියට, මා පතපු විදියට, මා කරන්න සිතපු විදියට කිසිම දෙයක් වෙන්නේ නැති නිසා. මෙතන හරිම භයංකාරයි. අපිට එහෙම වුණොත් දවසින් දවස ඔබත් එක්ක ඉන්න, මාත් එක්ක ඉන්න, අපිත් එක්ක ඉන්න, රටේ ඉන්න, ලෝකේ ඉන්න මිනිස්සුන්ව මේ මොහොතේදී ටික් කරගෙන යන්න වේවි. මෙයාව අතහැරියා, මෙයාව අල්ලගත්තා, මෙයාව අතහැරියා, මෙයාව ගොඩ නැගුවා, මෙයාව ශක්තිමත් කරා, මෙයාව අතහැරියා, මෙයාට වේදනාව දු, මේ විදිහට ගොඩාක් දේවල් කරන්න වේවි. ඉන්ස රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඒව ඔක්කොම කරන්නට පුළුවන්. හැබැයි අන්තිමට ඇහුවොත් හදවතට අත තියලා, දැන් ඔබට සතුටුයිද? දැන් ඔබට මේ ඔක්කොම කරාට පස්සේ සන්තෝසයිද කියලා ඇහුවොත් ඔබට කියන්න පුළුවන් වේවිද? ඔව්. හැබැයි ඒ කියන්නේ කේන්තියක් නිසා. ඒ කියන්නේ තරහාවක් නිසා. හැබැයි තරහව නැතිව ඔබට ඔව් කියන්න බෑ. කේන්තිය නැතුව ඔබට ඔව් කියන්න බෑ. මොකද ස්වාමින් වහන්සේ ඔබව මාව මේ පොළොවේ තැලට මවලා තියෙන්නේ ඒ වගේ දරදඬු චරිත වෙන්න නෙමෙයි, ස්වාමීන් වහන්සේ තුල ආදරවන්ත චරිතයක් වෙන්න. එන්ස ස්වාමි පුරුෂයනි, භාර්යාවනි, දරුවෙනි, අම්මේ තාත්තේ, ඔබේ ජීවිතයේ ඇතුලේ නිරන්තරයෙන්ම මේ සෞම්‍ය භාවය තියාගන්න,
මේ අභ්‍යන්තරීක ශාන්තිය තියාගන්න. එතකොට ඔබේ ජීවිතය, මගේ ජීවිතය, අපි ඔක්කොගේම ජීවිතවලට වටිනාකමක් ලැබේවි. ඒ වටිනාකම ලැබෙනකොට මිනිස්සු දකීවි මනුස්ස මට්ටමින් ඔබට ගිය දේවිකත්වය. ඒ නිසා වැරදි කිරීම මනුස්ස ගතියක් දු, සමාව දීම දේවගතියක්. ජෙසුස් ක්‍රිස්තුස්.